හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එවක පැවති ආණ්ඩුව වහා ඉල්ලා සිටිය යුතු බවට බල කරමින් නිර්පාක්ෂික සිවිල් ජනතාවගේ අරගලය ආරම්භ වුණේ පසුගිය වසරේ අප්‍රේල් 9 වනදායි. තරුණ තරුණියන් සරසවිසිසුන් වෘත්තිකයන් ඇතුළු බොහෝ පාර්ශවයක වූ මෙම අරගලය ආදරේ අරගලය ලෙසයි හැඳින්වුණේ. නන්දසින් ගාලු මෝදරට පැමිණි විරෝධතාකරුවන් එහි කඳවුරු බැඳ ස්ථිර අරගල බිමක් බවට පත්කලේ එකම ජනපෞරක් ලෙසයි. අරගලයේ ඇරඹී මසකින් එනම් මැයි 9 වනදා උදෑසන එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ඇතුළු ආධාරකරුවන් අරලියගහ මන්දිරයේදී හමුවක් සැලසුම් කර තිබුණා. ජනපතිට සහ අගමැතිට සිය දුරවලින් ඉල්ලා අස්වීමට අරගලය ක්‍රියාත්මක වද්දී මෙම පිරිස අරලියගහ මන්දිරයට පැමිණියේ එලෙස ඉවත් නොවන්නේයි ඉල්ලා සිටිමින්. මෙම හමුවෙන් පසු එම පිරිස අරලියගහ මන්දිරයේ ඉදිරිපිට ස්ථාපිත කර තිබූ මයිනා ගෝගම විරෝධතා භූමියට පැමිණ විරෝධතාකරුවන් පළවා හැර අට්ටාල කඩා බිඳ දැමුවා. අනතුරුව පොහොට්ටුවේ ආධාරකරුවන් පැමිණි ගාලු මෝදර පිහිටි ගෝටා ගෝගම අරගල බිමටයි. එහි රැස්ව සිටි නිරායුධ අරගලකරුවන්ට පහර දී ඔවුන්ගේ අට්ටාල කඩා බිඳ දමා අරගල බිම සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට ඔවුන් කටයුතු කළා. කාමි අරගලකරුවන්ට එල්ල කළ මැර ප්‍රහාරයත් සමග රටම යුද බිමක් ලෙස ඇවිල යන්නට වුණා. ප්‍රහාරය එල්ල කළ පිරිසට ප්‍රතිප්‍රහාර එල්ල වූ අතර ඔවුන්ට පහර දෙමින් ඔවුන්ගේ රථවාහන බේරවැවි ගිල්වීමටද ජනතාව කටයුතු කළා. රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා වන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවයි. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලද මෙම ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර ජීවිතක්ෂයට පත් වුණා. මෙම සිදුවීම් දාමේ ප්‍රතිඵලයක් ලෙස එදිනම සවස එවකට අගමැති මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බහර දුන්නා. මේ අතර අරගල බිමට මැර ප්‍රහාරයක් එල්ල වී වසරක් සපිරීම නිමිත්තෙන් එය අනුස්මරණය කිරීමට ගාලු මෝදරට පැමිණි අරගලකරුවන් පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා. එම ස්ථානයේ කිසිදු උද්ඝෝෂණයක් සිදු නොකරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ලද උසා විනියෝගයක් මතයි මෙලෙස මෙම පිරිස එම ස්ථානයෙන් ඉවත් කර ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.